අලුත් ලෝකය හරිම දේ හරියට දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරගන්න නොවරදවාම මෙන්න මේ දේවල් ආහාරයට ගන්න ඕනේ. දරුවන් සිටින සෑම මවක්ම පේක්ම උත්සාහ කරන්නේ තම දරුවන් නිරෝගීව ලොකු මහත් කර සමාජයේ උසස් රැකියාවක නිරත කරවීමටයි. ඒ සඳහා ඇතැම් දෙමව්පියෝ මුළු සේ සතම වේදම් කරති. පාසල් අධ්‍යාපනයට අමතරව ටියුෂන් පන්තිද යවමින් දරුවන්ගේ අධ්‍යාපනයේ ඉහළ මට්ටමකට ගෙනීමට උත්සාහ කරති. නමුත් අවාසනාවකට මෙන් බොහෝ දෙමව්පියෝ තම දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු අත්‍යවශ්‍ය යුතුකමක් පැහැරහරිති. අවාසනාව වී ඇත්තේ ඔවුන් එම යුතුකම පැහැරහරින්නේ නොදැනුවත්කම නිසායි. එනම් දරුවන්ගේ නිසි පෝෂණය පිළිබඳ යුතුකමය. ඒ නිසා වර්තමානයේ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 15%ක් එනම් දරුවන් 5 දෙනෙකුට එක් අයෙකු නිරක්තියෙන්වත් යකඩ ඌනතාවෙන් පෙළෙන බව අනාවරණය කරගෙන ඇත. දරුවෙකු මව්කුසෙන් මෙලොව එළිය දුටු පසු මොළය වර්ධනය වීම සිදුවීම සඳහා ලය කඩල පෝෂණය අත්‍යවශ්‍යයි. වයස අවුරුදු 2කට අඩු වයසේදී දරුවෙකු නිරක්තියෙන්වත් යකඩ ඌනතාවෙන් පෙළෙනම් එම දරුවාගේ මොළය වර්ධනය නිසි ලෙස සිදු නොවේ. එසේ මොළය වර්ධනය නොවූ දරුවා පසු කාලයේදී කෙතරම් ටියුෂන් පන්ති රැගෙන ගියද මොළය වර්ධනය කළ නොහැකි. දරුවාගේ මොළය වර්ධනය කිරීම මව්කුසින් මෙලොව එළිය තුටු සෑම දරුවෙකුටම පළමු මාස 6 තුළ මව්කිරි ලබා දීමට සෑම මවකම පියවර ගත යුතුයි. මව්කිරිවල ලැක්ටෝස් සීනි ඇත. ඒ දරුවාගේ මොළයේ වර්ධනය සඳහා අත්‍යවශ්‍යයි. මෙය වයස අවුරුදු 2ත් 3ත් වන විට සිදුවන දරුවාගේ බුද්ධි වර්ධනයට ඉතා ප්‍රයෝජනවත්. එමකින් දරුවාගේ සහජ හැකියාවන් හැඟීම් දැනීම් ශාරීරික ක්‍රියාකාරකම් දියුණු කරගත හැකි. බොහෝ දෙමව්පියන්ට අවශ්‍ය මෙලොව එළිය දුටු දරුවා ඉතා ඉක්මනින් වර්ධනය වනු දැකීමයි. එනම් බෝලයක් වගේ දරුවෙකු වර්ධනය කර ගැනීමයි. නමුත් බෝලයක් වගේ වර්ධනය වූ පුෂ්ටිමත් දරුවා අනාගතයේදී ලෙඩ රෝග රැසකට උරුමකම් කියන්නේ. මව්කිරි බොන දරුවාගේ ශරීරය විශාල ලෙස වර්ධනය නොවේ. නමුත් දරුවාගේ වර්ධනයට අවශ්‍ය සියලු පෝෂණ සංඝටක මව්කිරිවල ඇත. සෙම් රෝග, කණේ අමාරු, විෂබීජ ආසාදන, දත් නරක්වීම, දියබිඩියාව, බඩවැල් රෝග, හෘදයාබාධ, පිළිකා වැනි රෝග මතුවීමේ අවධානම අඩුවේ. දරුවෙකුගේ මොළය වර්ධනය සඳහා අවශ්‍ය යකඩ ප්‍රමාණය එළවලු වලින් පමණක් ලබාගත නොහැකි. නිරෝගී දරුවෙකුගේ ශරීරයේ යකඩ මාළු, මස්, රතු මාළු, හාල්මැස්සන්, කුකුල් මස්, කුඩා මාළු, කරවල වැනි මාංශ ආහාරවල ඇති යකඩ ශරීරයට ඉතා පහසුවෙන් උරාගත හැකියි. කිරිසා බිත්තරවල සහ එළවලුවල ඇති යකඩ ශරීරයට උරා ගැනීම අපහසුයි. ගොටුකොළ, සාරණ, තම්පලා, කතුරු මුරුංග සහ තද කොළපාට ආහාරවල යකඩ බහුලව ඇත. නිමිතිවල යකඩ ඇතත් ඒ ශරීරයට උරා ගැනීම අපහසුයි. බෝංචි, සෝයා බෝංචි, මුං ඇට, කව්බි, උළුඳු, පරිප්පු වැනි ධාන්‍ය වර්ග බීජ මට්ටමින් සකස් කරගෙන ආහාරයට ගතහොත් මෙම ධාන්‍ය වර්ගවල ඇති යකඩ ශරීරයට ඉතා පහසුවෙන් උරාගත හැකි. යකඩ ශරීරයට උරා ගැනීම පහසු කිරීම සඳහා එම ආහාරවලට ගොරකා, දෙහි ඇඹුල්, සීබල වැනි රසකාරක එක්කරගත යුතුයි. යකඩ ඌනතාවෙන් පෙළෙන දරුවන් කිසියම් දරුවෙකු යකඩ ඌනතාවෙන් පෙළේ නම් එම දරුවන් නිතර අලස බවින් යුක්තයි. ඉතා කුඩා ක්‍රියාකාරකමක යෙදුනද දැඩි වෙහෙසක් දැනේ. අන්නයි නුරුස්සන බවක් මතුවේ. ඇතැම් දරුවෝ පන්ති කාමරේ නිදිකිරා වැටෙමින් අලසව කටයුතු කරයි. මෙවැනි දරුවන් කොතරම් පොතපත පාඩම් කළද මතක ශක්තිය දුර්වලයි. ඒ නිසා ඔවුහු පන්ති කාමරේ අධ්‍යාපන කටයුතු වලට දුර්වල දරුවන් බවට පත්වෙති. මෙවැනි දුර්වල දරුවන් කෙතරම් ටියුෂන් පන්තිවලට යොමු කළද බුද්ධිය වර්ධනය කළ නොහැකි. ඒ නිසා දරුවාගේ හැසිරීම රටාව හඳුනාගෙන නිසි පෝෂණයෙන් යුතු ආහාර පාන ලබා දී පළමුව දරුවා නිරෝගී අයෙකු බවට පත් කළ යුතුයි. ඉන්පසු දරුවා පොත්පත් පාඩම් කිරීමට යොමු කළ යුතුයි. මතක ශක්තිය දියුණු කර ගැනීම අධ්‍යාපන කටයුතු වල යෙදෙන බොහෝ දරුවෝ විභාගයේ ආසන්න වන විට නිදි වරාගෙන පාඩම් කරති. ඇතැම් දරුවෝ වතුර බේසම් වල කකුල් දෙක ඔබාගෙන පාඩම් කරති. නමුත් දිනකට අඩුම තරමේ පැය 6කවත් නිින්දක් නොලැබෙන දරුවා කෙතරම් පොතපත පාඩම් කළත් මතක ශක්තිය වර්ධනය කරගත නොහැකි. පොත්පත් පාඩම් කිරීම සුදුසුම කාලය අලුයම් කාලයයි. අලුයම 4ත් 5ත් අතර කාලය. ඒ සඳහා ඉතා සුදුසුයි. නමුත් එම කාලය යොදාගත යුත්තේ පැය 6කවත් රාත්‍රී නිින්දකේදී
කිරීමෙන් පසුවයි. එනිසා තම දරුවන් අනාගතයේදී වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, සංගීතඥයන්, විද්‍යාඥයන් කිරීමේ සිහින දකින දෙමාපියන් වර්තමානයේදී දරුවාගේ නිසි පෝෂණය ගැන සැලකිලිමත් විය යුතුයි. ආඩම්බරකාර දෙමාපියන් ලෙස තම දරුවන්ට ක්ෂණික ආහාරපාන ලබා දෙමින් බැලුම් බෝලමින් පුම්බන්න උත්සාහ කළොත් සිදුවෙන්නේ පින්බී ඉබාගාතේ පාවී ගොස් යම් මොහොතකදී පුපුරා යෑමයි. එවිට රටටත් සමාජයටත් පවුලේ කොයිකාටත් වටිනාකමක් නැති පුද්ගලයන් බවට ඔවුහු පත්වෙති. ඒ නිසා දරුවන් බැලුම් බෝල කරනවද යකඩ බෝල කරනවද යන පැනයට පිළිතුර ඇත්තේ දරුවන්ට ආදරය කරන දෙමාපියන් සතුවයි. ඉතින් මෙවැනි තොරතුරු දිනපතා නරඹන්න පහලින් අලුත් ලෝකයා පිබ සබ්ස්ක්‍රයිබ් කරන්න. දවස සුභ වේවා. ඔබට ජය වේවා.